ප්‍රමෝදවා කොහමද ඔය බැලන්ස් කරන්නේ හැමදේම? ඒ කියන්නේ කරියර් එකද නැත්නම් නෑ ඔයාට හැම කෙනාම ලයිෆ් එක හෝ හැම කෙනාම හෝ හැමදේම හරි වට පොඩි. මම බැලන්ස් කරන දවසට බැලන්ස් කරන් යන මොකක් හරි එකක් කියනවා නේද? ඔව් මේ දවස්වල බැලන්ස් කරන් යන්නේ මියුසික් උයි වැඩ රංගනේ. ඉන්ඩස්ට්‍රි එක අනිත් එක ඇක්ටිං කරන එක. ඉතින් මේ දෙක ගානට පිළිවෙලට ඇනලයිස් කරගෙන වැඩටි කරන් යනවා ෂෙප්පි. කෙනෙක් තමන් එක්ක ළඟින්ම ඉන්න කෙනෙක් තරහ වුණාම ඔයාට ඉක්මනින් යාළු කරගන්න ඔයා දාන උපක්‍රමය මොකද්ද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් ඉක්මනට යාළු වෙන්නේ නැහැ. ඒකයි උපක්‍රමයක් මට තේරෙන්නේ නැහැ. ඒකින්ද ටික කාලයක් ඉඳලා තමයි ආයි සෙටල් වෙන්නේ. මේ කොයාගේ කතා කරන්නේ අනිත් පාර්ශ්වය යා කියන්නේ. මෙයා කතා කරනකන් තමයි මම ඉන්නේ. එහෙම මම නැතුව ඒ වගේ නෑ WhatsApp DP අයින් කරනවා ඒව කරන්නේ නෑ මම. හරිද? ඒක පල්ලෙන් දාන්න. හවු දන්නේ. මං කතාවක් තියෙන පස්සේ කියන. හැබැයි කතාව අහන්න ඕනේ අපි. මේ මෙතන වි ගැල්ලම දෙන්නගේ තිරවල ඒ වගේ ෂෙනි සාමාන්‍යයෙන් එහෙම ලේසින් කතා කරන්න තරහ වුණාට පස්සේ. ඇත්ත? ඔව්. ඔව් ඒ කියන්නේ එයා කතා කරනකම් මම බලන් ඉනවා. මම කතා කරන්නේ. ෆෝන් එහෙම තියා කතා කරා කිව්ව උතර ෆෝන් එක මාන්ස කරන්න තු ඉන්නවද? ඔව් ඔව් ඔව්. එකක් අනිවාර්යෙන් ගන්න. ඊට පස්සේ අරන් කතා කළා ඔ කියන්නේ ඇයි කියලා අහනවා. එසේ මෙයා අනේ කියලා උනාට කිව්වම හරි ඔ කියන්නේ. මම පිළි අරගෙන සෝරි කියලා ඉවරලා ඒක සෙල් කරගන්න ඒ වෙලාවට. නැත්නම් මම වැරද්දක් නොකර ඒ කියන්නේ මම වැරද්දක් නොකර මම මිනිහා වැරදි කරගෙනුත් මම ඉතින් පාඩු ඉන්නවා මොන වෙනවද අරන්ද. මම කියන්නේ හේතු කියන්නේ නැහැ. ෂෙප් එක ඉඳලා වැඩේ කතා කරන්නේ. සමීර ඔයත් මේ අනුමත කරනවාද? ඒ මාත් එකමයි. අපි ගොඩ ප්‍රොමෝට් දෙයි හම්බුනා අපි දෙන්නවා. ප්‍රතිපජාග්‍රහ කියන්නේ ලංකාවේ සුශාලතම ඩයිමන්ඩ් ඩයලොග් මෙගා වාසනා.